මේ ලෝකයේ කියන්නේ අබිරහස් ගොන්නකින් පිරුණ තැනක්. ඉතින් මේ ලෝකේ හැංගිලා තියෙන අන්නේ අබිරහස් මොනවද කියලා දවස ගානේ උනත් දැනගන්න අපි හැමෝම කැමතියි. ඒ ආසාව නිසාම අපි අද ඔයාලට කියන්න යන්නේ මැරුණට පස්සේ බෝම්බයක් වගේ පිපිරලා යන සතෙක් ගැන පුදුම හිතෙන කතාවක්. මේ සතා වෙන කවුරුවත් නෙමෙයි මිහිපිට දැනට වාසය කරන විශාලතම සත්වයා ලෙසට සැලකෙන නිල් තල්මසා. මරණයට පත් වූ නිල් තල්මසුන් බොහෝ අවස්ථාවන් වලදී වෙර්රට ගොඩ ගහලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා ගණනාවකදීම මේ තල්මසුන් පුපුරා යාමේ පුවත් ලෝකේ නොයෙකුත් තැන්වලින් අහන්න ලැබිලා තියෙනවා. මරණයට පත් වූ තල්මහෙක් පුපුරා යාමේදී බෝම්බයක් පුපුරනවා කියලා හිතන තරමේ අධික පීඩනයක් පිටවන අතර එය දරාගතු නැහැකි තරමේ දුර්ගන්ධයකින් යුක්තයි. ඉතින් මේ තල්මසුන් මේ විදියට පුපුරන්න හේතුව මොකක් වෙන්න ඇති කියලාද ඔයාලා හිතන්නේ? මරණයට පත් වූ තල්මසුන් මෙසේ පුපුරා යාමට හේතු වන සාධක කීපයක්ම සාගර ජීවී විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒ හැම සාධකයක්ම අතරින් වඩාත් පිළිගත් සාධකය වන්නේ මෙන්න මේකයි. මරණයට පත් වූ තල්මසුන්ගේ ශරීරයේ දිරාපත් වීමට ලක්වන විට ඔවුන්ගේ ශරීරය තුළ අධික වායුන් නිපද වෙනවා. එතකොට එම වායුන් බැලුන් බෝලයක් තුළ වාතයේ ගමන් කරන්නක්සේ තල්මසාගේ ශරීරයේ පුරාම ගමන් කරනවා. එසේ එකතු වන වායුව මොනතරම් බලසම්පන්නද කියනවා නම් තල්මසාගේ මෘත ශරීරයේද බැලුම් බෝලයක්සේ පිම්බීමට ලක් වෙනවා. ඉතින් ඒ පිම්බීම තල්මසාගේ හමට දරාගන්න බැරිවුණ තැනදි තමයි පිපිරීමකට ලක් වෙලා ඒ වායුන් මුදා හරින්නේ. ඉතින් ඒ ආකාරයෙන් පිම්බීමට ලක්වන ශරීරය ජලය මත බැලුණයක්සේ පාවෙමින් ගොඩබිමට ගසාගෙන ඒමේ වැඩි ඉඩකඩක් තියෙනවා. සමහර තල්මසුන්ගේ මෘත ශරීර සාගර පත්ලේම ගිලී ගියාට ඇතැම් තල්මසුන්ගේ ශරීර මේ ක්‍රියාවලියට ගොදුරු වෙනවා. කොහොම වුණත් මේ වායුන් අතර මීතෙන් වැනි ප්‍රබල දුර්ගන්ධ වායුන් පවා අන්තර්ගත වෙන නිසා මේ පුපුරා යාම්වල අධික පීඩනයක් අන්තර්ගත වෙන්න පුළුවන්. එවන් පුපුරා යාමකදී තල්මසාගේ ශරීර කොටස් මීටර් ගණනාවක් ඈතට වුණත් ගමන් කරන්න පුළුවන්. සමහර වෙලාවල්වලදී මහජනතාවට හානියක් වෙයි කියලා බලධාරීන් විසින් මේ තල්මසුන්ගේ ශරීර ආරක්ෂාකාරීව පුපුරා හැරීමත් සිද්ධ කරනවා. සමහර වෙලාවල්වලදී මේ පිපිරීම මන්දගාමී වෙන්න පුළුවන් වගේම සමහර විට දැඩි පීඩනයකින් යුතුව පුපුරා යන්න පුළුවන්. 2004 වසරේ තායිවානයෙන් හරි අපූර්ව පුවතක් වාර්තා වුණා. මරණයට පත් වී වෙරළට ගොඩ ගහලා තිබ්බ එසේ පිම්බීමට ලක්වුණ තල්මසිකුගේ දේහයක් පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රවාහණය කරමින් සිටියදී ජනාකීර්ණ ටයිනාන් නගරයේදී මේ තල්මසාගේ ශරීරයේ පුපුරලා ගිහින් තියෙනවා. මේ මහජනතාව දැඩිසෙන් කම්පනයට පත්කළ සිදුවීමක් වූ අතර දොඹකර සහ කම්කරුවන් 50ක් සහිතව පැය 13ක කාලයක් මේ තල්මසාව ප්‍රවාහණය කරලා තිබුණා. ඉතින් කොහොම වුණත් විද්‍යාඥයන් පවසන්නේ මෙසේ ඉදිමීමකට ලක්වුණ තල්මහෙක් බැරි වෙලා හරි වෙරළකට ගොඩ ගහලා තිබුණොත් ළඟට යන්න තියා හිතන්නවත් එපා කියලා. මොකද එහෙම වුණත් ඒ පිටවන විෂ වායුන් සහ පීඩනය නිසා මිනිස්සුන්ට අනතුරක් වුණත් වෙන්න පුළුවන්.